සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැම දිනෙකම පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවිල්ලා තියෙන්නේ Nothing Phone 2 smartphone එකේ unboxing video එක. අතරම full review එකක් කරන්න විදියක් නැහැ. මොකද phone එක ටික දවසක් පාවිච්චි නොකර මේකේ හරි අදහසක් දෙන්න බැරි නිසා. ඉතින් phone එක ටික දවසක් පාවිච්චි කරලා අනිවාර්යෙන්ම full review එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතනම් දැනට ෆෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එක සහ මේකේ ස්පෙસિෆිකේෂන් වගේ දේවල් කතා කරමු. හරි. ෆෝන් එක රිලීස් වුණේ 2023 ජූලි 11 වෙනිදා. ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් මේක ග්‍රෑම් 201.2 බරයි, ටිකක් බරයි. මේකේ ෆ්‍රන්ට් ඇන්ඩ් බෑක් ගොරිල්ලා ග්ලාස් වලින් ප්‍රොටෙක්ට් කරලා තිනවා. මේකට පාවිච්චි කරන්න පුළුවන් dual sim nano sim දෙකක් විදියට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපිට පිරිමස්සේ LEDs ගොඩක් බලාගන්න පුළුවන්. ඉතින් මේ Nothing Phone වල තියෙන විශේෂත්වය මෙන්න මේ LEDs. ඒත් එක්කම අපිට කැමරාව ළඟත් මේක රෙකෝඩ්, ඒ කියන්නේ අපි කැමරාවෙන් මොන හරි රෙකෝඩ් කරද්දී රෙකෝඩ් වෙනවා කියලා පෙන්වන්න පොඩි රතු පාට LED එකකුත් බලාගන්න පුළුවන්. ඉතින් මේක IP54 කියන splash proof water and dust resistant එක තමයි තියෙන්නේ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන බලමු. LTPO OLED 1 billion colors තියෙන 120 Hz refresh rate එකක් තියෙන HDR10 plus nits 1600ක ඩිස්ප්ලේ එකක් බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ nits අගේ වැඩි නිසා අපිට දවල් කාලේ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව එළියටකින් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. අඟල් 6.7ක ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. 87.2 ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් එක්ක 1080 වරක් 2412 කියන පික්සල් අගෙන් 20:9 කියන ඇස්පෙක්ට් රේෂියෝ එකනොත් අපිට මෙන්න මේ ඩිස්ප්ලේ එක බලාගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ 394ක DPI අගයක් කෝරින් ගොරිල්ලා ග්ලාස් 5 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙන ඩිස්ප්ලේ එකක් තමයි අපිට මේකෙදි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට දීලා තියෙන්නේ OLED පැනල් එකක්නේ. එනිසා ඔල්වේස් ඔන් ඩිස්ප්ලේ එකත් මේකදී අපිට බලාගන්න පුළුවන්. ෆෝන් එක එන්නේ Android 13. ෆෝන් එකේ චිප්සෙට් එක විදියට Qualcomm Snapdragon 8475
එමන්නත්නම් Snapdragon 8 Plus Gen 1 කියන 4 nanometer chipset එක. CPU එක විදියට octa-core CPU එකත් එක්ක GPU එක විදියට Adreno 730 කියන GPU එක බලා ගන්න පුළුවන්. මේකට අපිට memory card slot එකක් ගහන්න බෑ. ඉතින් storage තෝරගනිද්දී ඔයාලට ගොඩක් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. මේකෙදී අපිට 120GB, 256GB සහ 512GB විදියට ROM version 3ක් බලා ගන්න පුළුවන්. ඒත් එකම 8GB සහ 12GB විදියට RAM version 2කුත් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ මේන් කැමරාව විදියට 50 මෙගාපික්සල් f1.9 24 mm වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. මේක PADF සහ OIS සපෝට් කරනවා. ඒත් එක්කම 50 මෙගාපික්සල් f2.2 අංශක 114 ක රේන්ජ් එකක් කවර් කරන අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකකුත් 32 මෙගාපික්සල් f2.5 wide lens එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ main camera වලින් 4K 60fps video එකක් record කරන්න පුළුවන් සහ ඔයා 1080p 30fps හෝ 60fps පාවිච්චි කරොත් ඔයාලට OIS සහ gyro-EIS කියන features වගේම live HDR කියන feature එකත් පාවිච්චි කරන්න පුළුවන්. selfie camera වෙනම් video එකක් record කරන්න පුළුවන් වෙන්නේ 1080p 30fps විතරයි. ඉතින් මේකට තියෙන්නේ ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකක්. අර කලින් ෆෝන් එකක් ඒත් එක්කම කලින් තිබ්බ 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එක නම් හෙඩ්ෆෝන් පෝට් එක නම් මේ පාර අයින් කරලා තියෙනවා. ඉතින් Wi-Fi 6 තියෙනවා, Bluetooth 5.3 තියෙනවා, GPS මේ වගේ හැම දෙයක් එක්කම NFC තියෙනවා, රේඩියෝ තියෙනවා. අපිට හෙඩ්ෆෝන් එකක් ප්ලග් කරන්න ඕනේ නැහැ, කෙලින්ම හෙඩ්ෆෝන් රේඩියෝ පාවිච්චි කරන්න පුළුවන්.
OTG support කරන USB Type-C 2.0 port එකක් තියෙනවා. එතකම under display optical fingerprint sensor එකක්, accelerometer එකක්, proximity sensor එකක්, gyro sensor එකක්, compass වගේ දේවල් එක්ක web view වලට අපිට HTML5 බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම power up කරලා තියාගන්න milliampere 4700ක non removable lithium ion battery එකක් බලා ගන්න පුළුවන් මේක charge කරන්න 45 watt wired charge තියෙනවා ඉතින් මේකෙදි බිඳුවේ ඉඳලා 100%ක් charge වෙන්න විනාඩි 55ක වගේ කාලයක් තමයි යන්නේ ඒත් එක්කම 15 watt wireless charging තියෙනවා මේකත් බිඳුවේ ඉඳලා 100%ක් charge වෙන්න විනාඩි 130ක කාලයක් යනවා. ඒත් එක්කම මේකේ 5 watt reverse wireless charging උත් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ colors විදියට white, dark grey කියන colors දෙක බලා ගන්න පුළුවන්. ඉතින් performance test විදියට Antutu score එක 895,434 කුත්, Geek Bench score එක 3,957 කුත් GFX bench score එක 60 fps විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ බේස් version එක රුපියල් 199,900ක් එහෙම නැත්නම් රුපියල් 102,000ක් කියන මුදලට තමයි රිලීස් වෙන්නේ. හරි එහෙනම් ෆෝන් එකේ full review එකත් අරන් එන්න බලාපොරොත්තු වෙන්න. අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්.